පවිත්‍රාදේ වන්‍යාරච්චි පව්වනේ ලැජ්ජයි රණලෝ කියලා රජ්ජයි රණලෝ කියලා කතා කර මිනිස්සයනි ඔන්න බලන්නකො මේ මේ චතුර මෙන්න නාහෙන් අඬ අඬ අරලියගහ මන්දිරයට වෙලා මල පෙරේතෙක් වගේ ලැගලා ඉන්නවා ලැජ්ජයි රණලෝ ලැජ්ජයි මිත්‍ර වරුණි එක ලයික් කනුවක සිරිසේනය අනික් ලයික් කනුවේ රණිලා එක බස් වෝල්ට් එක සිරිසේනය අනික් බස් වෝල්ට් එක අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි පවිත්‍රා ලැජ්ජයි කියලා අපිට කියන්න තියෙන්නේ එක්කෝ නිඳ කියලා පවිත්‍රා දැන් අද දවසේ ජාතික ජනබලවේගයෙන් සම්බන්ධ වෙන්නේ අනුර කුමාර දිසානායක මහත්මයාට සහය දක්වමින් නීතිඥ අකලංක උක්කත් මහත්මයා අපිට පැහැදිලිවම පළමු වතාවේ මතුවෙච්ච කාරණයක් තමයි දැන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහකින් බලය ලබා ගන්න යම් කිසි උත්සාහයක් තිබ්බා බුදුමත් නීතිඥවරයෙක් එතකොට මේ වගේ දෙයක් හරිද එතකොට බංග්ලාදේශයක් නිර්මාණය වුණා නේද කියලා පාර්ලිමේන්තුවත් ඇල්ලුවා නේද අධිකරණයත් ඇල්ලුවා නේද සමහරට මේක ලොකු වෙනසක් වෙන්න තිබ්බා මීටට අද තියෙන තත්ත්වේ. එතකොට මේක ඔබතුමාලා පිළිගන්නවද අද අවශ්‍ය ජාතික ජනබලවේගයේ විදිහට ඒ දේවල්? චතුර ජාතික ජනබලවේගයේ විදිහට ප්‍රජාතන්ත්‍රික රාමුව තුළ ජනතා ඡන්දය තුළ පාලකීය පත්වීම අනුමත කරන පක්ෂයක් අපි. අපි අවුරුදු 40 ගණනක් තිස්සේ මේ පක්ෂය ප්‍රජාතන්ත්‍රික ව්‍යුහය ගරු කරපු පක්ෂයක්. එහෙනම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා. චතුර අරගලයේ ගෙනාවේ කවුරුන්ද කියලා අහනකොට මදුර මහත්මයා හිතන් ඉන්නව නම් ජනතාව තමයි අරගලයේ ගෙනාවේ කියලා ඒක NPP කියලා ඔව් අපි ජනතාව තමයි. අපි ජනතාවත් එක්ක ඉන්නේ. එහෙනම් අරගලේ කියනවා ජනතාව. චතුර ඔයා පස්සේද මම උත්තරේ දෙන්න. අරගලේ කියන එක චතුර නීති පොතේ නැහැ. හැබැයි අරගල බේලව ලෝකෙ වෙලා තියෙනවා. අරගල වෙලා ඉවරලා අරගල සාක්ෂාත් උනේ හින්දා තමයි කෝටාබේ ගියේ. එහෙනම් නීති පොතේ නැති ක්‍රමයකින් කෝටාබේ ගියා. එහෙනම් දැන් රණින් ලැබිලා තියෙන්නේ තෝරට ඡන්දි ඉල්ලන්න නායකතුමා වශයෙන් අපේක්ෂකයා වශයෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ අරගලයට පින් සිද්ධ වෙන්නේ. එහෙනම් අරගලේ නීති පොතේ නැහැ. හැබැයි අරගලය තුල පාල බල වෙනස් වෙනවා. එම ලෝකෙත් වෙලා තියෙනවා. හරියට දේශපාල විද්‍යාව දන්නවනම් බලන්න පුළුවන්. ඒ හින්දා අරගලේ රටේ විධායක ජනාධිපතිව වෙනස් කරන්න පුරුවන් නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය දුන්නාට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව පිළිගන්නේ නැතුව ඒක ප්‍රශ්න කළේ ඉන්න ජනතාව ඒක බැහැර කරා නම් ඒ මැන්ඩේට් එක විනාශ කරා නම් එහෙනම් පාර්ලිමේන්තුව වෙනස් වෙන්න ඕනේ. රටේ නායකතුමා විධායක ජනාධිපතිතුමාම අරගලේ වෙනස් කරන්න පුළුවන් කියලා තර්කයක් තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුව තුළ එහෙම වෙන්න බැරි? එච්චරයි මම කියන්නේ. ඊළඟ NPP එක විතරයි ලුවන්ගලික. අරගලේ කරේ NPP විතරක් නෙමෙයි. සජේපේට සහය දෙක මන්ත්‍රීලුත් කරා. ඔබතුමාලාට 69 ලක්ෂයක් හන්ද දුන්නේ ගෝඨාභයට. ඒ ඔක්කොම කරා. කන්න නැතුණාට, බොන්න නැතුණාට පස්සේ, ලයිට් නැතුණාට පස්සේ, පෙට්‍රල් නැතුණාට පස්සේ, සංසිඳ හිතුණාට පස්සේ, කාවණික පොර ගෙනල්ලා ඉවරලා දවසින් ඒව ප්‍රියාත්මක කරන්න ගිහලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුණාට පස්සේ මිනිස්සු පාරට බහිනවා. ඒ කවුරුත් කරේ නැහැ. හැබැයි අමතක කරන්න එපා. මදුර මන්ත්‍රීතුමා අර පැතුම් කරන ලවයි කට්ටියත් හිටියා. ඒගොල්ල පස්සේ ඔවුන්ගේ න්‍යායපත්‍ය තුල අපි දැක්කා කාගාවද හිටියේ කියලා. දැන් ඒතකොට ඒගොල්ල ඔබතුමාලත් එක්කනේ මේ ද ඉන්නේ අරගලේ කණ්ඩායමක. අනේ අපිත් එක්ක නෑ. අරගලේ සමහර කණ්ඩායම ඉන්නවා. අපි ඒ අවස්ථාවේ අරගලේ ක්‍රියාකාරීව යම් ප්‍රමාණයක් අපි කරා. ඒ කාලේ ක්‍රීමේ මේක දිදී. අපි කරන්නේ මේ ගොඩාක් පක්ෂවල හිටියා. ඒක UMP ත් ඉන්නේදී. අපි දන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා චන්ඩියා වගේ ගියා මැයි නමෙන්ද ගහපු ගැහිල්ලට මේ ඔන්න YouTube එකේ තියෙන බලන්න සජිත් ප්‍රේමදාස දුවපු විදිය කියලා ගැව් වැටි එනවා. දුවපු විදිය. ඒකන අද සජිත් ප්‍රේමදාස කෙනෙක් නෑ තව තප්පර 15ක් තප්පර 30ක් ප්‍රමාද වුණා නා හිටියා හිටියා ළඟ ඔව් ළඟ හිටියා නේද නෑ නෑ ඒක මම ලයිව් එකේ දා ඉඳිපත් දැන් මං කියන්නේ ඔයගොල්ලෝ දිව්වේ නැද්ද මරබය දිව්වා ඉතින් ඒකනේ කියන්නේ මරබය දිව්වා ඒකනේ ඒ තරම් මරණ වටපිටාවක් හැදලා දුන්නේ ඉතින් ඒක STFL කට්ටිය බහලා තමයි නවත්තගත්තේ මේක දේශපාලන කාරණා මම කියන්නද නැන්නේ මේ පෙළ ගැසීම තුළ මේ රටේ මිනිස්සු අතර අවිශ්වාසයක් අද රට තුළ ආර්ථික බිඳවට්ටලා ජන ජීවිත අඩා කරලා කරලා හැදුවේ ඒ ගෝලීය දේශපාලන ස්ක්‍රිප්ට් එක මෙතන ස්ථාපනය කරන්න. මොකද මේක මේ NPP එක මේ එක රයින් කරපු එකක් නෙමෙයි. අහිංසක මිනිස්සු වටේ පිටාවෙන් අද ළමයි 5000කට විතර පොලිස් රිපෝට් ගන්න බෑ. විදේශගත වෙන්නත් ඔක්කොම මේ ගෙවල් ගිනි තියපු අර මේ නඩුවලට අහුවලා පොලිස් රිපෝට් නෑ. ඒ රනිල් මහත්තයාගේ වැඩ කියලා නිකන්. නෑ මේවයි තේ කියන්නේ තේම තමයි. රනිල් මහත්තයාගේ වැඩ කියලා මේ මම මේ එච්චර දුරට යන්නේ නෑ. මොකද ඒවා අපි අදාළ කරගන්න ඕනේ නෑ. මේමයි
අරගලය කියන්නේ සමස්ත ජනතාවගේ ප්‍රකාශනයන්නේ. ඒ තුල දැන් මේගොල්ලෝ අපිට දුෂ්ශීල කට්ටිය හිටිය, අවුල් කට්ටිය හිටිය එහෙමත් කියනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්නේ බාර්කාරයෝ ඉන්නේ, කුරුගෙනන කට්ටිය ඉන්නේ. හරිද? පාර්ලිමේන්තුවේ තුල විශ්වදූෂකයෝ ඉන්නේ, පාර්ලිමේන්තුවේ කප්පංකාරයෝ ඉන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ තුලත් සීසීපයි ඕගොල්ලෝගේ ආණ්ඩු පක්ෂයේ එච්චර කට්ටිය ඉන්නවා නම් එහෙනම් අරගලය තුල කතා කරන්න එපා. ඔබතුමා මේ අරගලය නම් කියන්න මම නමක් නමක් කියන්න. ඔයා ලෝකයෙන් කියන්න බය නැතුව. කප්පංකාරයෝ සම්බන්ධයෙන් අධිකරණ තීරණය කරා. අධිකරණ තීරණය කරලා වරදකාරය කරා වෙනවා. නෑ නෑ. වරදකාරය කරා. හරි ඕගොල්ලෝ ආණ්ඩු පක්ෂ සංවිධානතුමා නෑ වරදකාරය කරේ අපි එකට අරදලා තියෙන. හරි හරිද උත්තරේ? නෑ නෑ. හරි අද නම මොකද හැදුර පාලනය කරන්න. නෑ මොකද මෙතුමා ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු පක්ෂ සංවිධානය ගන්න. මම කියන්න මහාධිකරණයේ අවුරුදු 4 ඇඟබැඳා. ඇඟබැඳලා මිලියන 250ක් ගෙවන්න කිව්වා. දැන් එයාට අභියෝගයක් තියෙනවා. මේ මොකද ඇති? දැන් මේ කිව්වා අරගලයේදී නීති සංගමේ මහමොළකරුවෙක් හිටියලු. ඉතින් කියන්නේ කොහොමද ඔබතුමා? සාරිය පීරිස්. හරි. මහමොළකරුවගෙන එතුමා ගොඩක් මේ ඒ වැඩවලද එතුමා දැන් ඔබතුමා දැන් කියන්නේ නිකම් සූට් මහගෙන හිටිය කියලා. නෑ නෑ එතුමා නෑ ඒ එතුමා නීතිඥම සංගමේ සභාපති වශයෙන් ඉන්නවිලා නීතිඥවරුගේ මතේ නියෝජනය කරන්නේ එතුමා තනි මතය යන්නේ මේතුමා. එස්කෝ එකක් තියෙනවා. නීති සංගමේ එස්කෝ එකක් තියෙනවා. ඔබතුමා දන්නව නෑ. එස්කෝ එකේ ක්‍රියාකාරීව ඒ අවස්ථාවේ තියෙන තත්ත්වයන් වලදී සම්මත කරගන්නවා. මේ අවස්ථාවේ මොකද කරන්න ඕන වටේ තත්ත්වෙද කියලා. ඒක නීති විරෝධී ගැසට් ගන්නකොට ඒ සම්බන්ධයෙන් නීතිඥ මත නීතිඥ සංගමේ මතේ ක්‍රියාත්මක කරනවා. ඒකට ඒ මතේ ක්‍රියාත්මක කිරීමේදී නීති සංගමේ සභාපතිතුමා වශයෙන් සාරි පීරිස් මහත්තයා ඔහුගේ තනි මතය නෙමෙයි ඉදිරිපත් කරන්නේ. නීති සංගමේ කියන්නේ එස්කෝ එක ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ඉන්න ලංකාවේ සියලුම බාවල ඉන්න සමාජික සමන්විත ආයතනයක්. ඒ හින්දා ඔබතුමා සාලි පිරිස් මහත්තයාට තනිය චෝදනා කරන්න එපා. ඒක නීති සංගමයක් විසින් තියලා කාරණා. විනිශ්චයකරුවනේ මෙතුමාට කිව්වලු මෙහෙම බලපෑම් වුණා කියලා. අපි දන්නේ කවදාවත් ඕක අරගල ඉවරලා දැන්ට අවුරුදු දෙකම මාරු වෙලා තිනවා අඩු ගන්න JC එකට. ශේෂ්ඨාධිකරණ අගමන සුතුමාට. එහෙම පැමිණිල්ලක් ආව කියලා අපි දන්නේ. හැබැයි අපි දැක්කා මේ ඊයේ පෙරේද අපි දැක්කා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කියනකොට පාර්ලිමේන්තුවට තමයි අධිකරණ බලය තියෙන අධිකරණ නෙමෙයි කියලා කියනකොට. හරි ඒකද ශේෂ්ඨාධිකරණ අගමන සුතුමා. හරි කතානායකට ලියුමක් ලිව්වා. හරි ඒක වැරදි. ඔබතුමා මේ වරප්‍රසාද මුවා වෙලා කරන වැඩේ වැරදි කියලා විජේදාස රාජපක්ෂට දෝෂාරෝපණය කරා. ඒඳ ඒකත් මතක තියාගන්න ඕනේ. අනිත් කාරණය දැන් ඔය විනිසුරු වරු ගැන කතා කරනකොට මම ප්‍රැක්ටිසින් ලෝයර් කෙනෙක්. ඔබතුමාට වැඩිය මම අධිකරණයේ එකිනෙක ගැටෙන මිනිස්සෙක්. ඔබතුමා දේශපාලනය කරන පූර්ණ කාලීන මම එහෙම නෙමෙයි. ඒඳ අපිත් දන්නවා. ඒ වෙලාවේ විනිශ්චයකාරවරු කියන්නේ මේ රටේ ජනතාව. ඒ මිනිස්සු රොබෝවරු නෙමෙයි. ওই මිනිස්සුලත් දන්නවා මේ අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු වෙන දේ මොකද්ද? විනිශ්චයකාරවරු වශයෙන් ඔවුන් නීති ක්‍රියාත්මක කරනවා. නීති හරියාගෙන ක්‍රියාත්මක කරනවා. ඒඳ අපි ඒ අවස්ථාවේ ගංගොඩවිල උසාවියේ හිටියේ පුද්ගලික පැසි මම කියන්නේ ජනතාව පැත්තේ ඉඳලා ඉවලා ඒ කරුදු දෙවි හරි සත පහක් ගන්නතු නීතිඥවරු 5000ක් විතර එතන ඇවිල්ලා ඉවලා ඒ කරුදු දෙවි හරි ඒ කරුදු දෙවි ප්‍රතිඵල තමයි ගෝඨාභය ගෙදර ගියේ එක ඔබතුමාගේ නායකතුමාට අද රනිල් වික්‍රමසිංහට සුවාදීනම හරි රටේ ජනාධිපති වෙන්න ඉල්ලන්න පුළුවන් ඇති මේකයි හරි එක ආසනයක් දිනාගන්න බැරි මිනිස්සයාට ඒක මගේ දැන අරගලින් ඉසුරුතුමන්ලට පීඩාවක් එල්ල කරා කියලා අරම නැගිටිනකොට ඔබතුමන්ලා එනකොට කරගන්න දැන් බංගලාදේශයේ තියෙනවා නේද ඉතින් උසාවිවල උසාවිගෙන දැන් නැතුනම එහෙම වෙනවා හරි උසාවිවල නීතිඥවරු නැගිටලා ඉවරලා තමයි කරුණු කියන අවස්ථාවේ විනිශ්චයකරුවරු බය වෙනවා කියලා මම පළවෙනිදා දාලා ඇහුවේ අනිත් කාර්යය මේ වෙලාවේ ලෝකය වාමාංශික බලවේග සර්වල්ට රටේ බලය දීම සම්බන්ධයෙන් නැඹුරුවක් තියෙනවා මෙක්සිකෝව සෙනගල් ප්‍රංශය එහෙම පෙන්නවා මම කියනවා මේ පාරත් ලංකාවේ එහෙම පරිවර්තනයක් වෙනවා දැන් ආර්ථිකයේ හැදුවයි කියලා කියන කතාවක් තියෙනවානේ බලන්න චතුර ඉසුරුයින් බිස්නස් වල අපි ඉන්නේ 99 කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස් එක 2023 එකේ අලුත් එක ඒකේ අපි දැන් ඉන්නේ රටවල් 180කින් 115 2022 අපි හිටියේ 101 දැන් ආයි පහල බැලලා අපි පරිශාදන මට්ටම තියෙන්නේ 45ක් ගන්න ඕන 100න් අපි ඉන්නේ 34යි අරන් තියෙන්නේ 34 අරන් ඉන්නේ අපි 115 අපි මේ අවුරුද්දට තවත් දෙකක් පල්ලෙහාට බැලලා හිටියේ 101 දැන් 115 ලකුණු වලින් ගත්තොත් එම ලකුණු දෙකක් පල්ලෙහාට බහැලා. චතුර දැන් කරප්ෂන් අඩු කරයි කියනෝනේ මේ පාළුගේ ඇවිල්ලි වල දැන් මේ අවුරුදු දෙකම රයිල් වික්‍රමසිංහ කරප්ෂන් අඩු කරනයි කියනවා. දැන් අඩු වෙලා තියෙන්නේ. කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස් එකේ මේ තියෙනවා 2023 වාර්තාව 22කට සාපේක්ෂව තියෙනවා 101 හිටියේ තත්ත්වය 2022 දැන් ඒක 115 වෙලා. ඉතින් මේ රටේ මේ අවුරුදු දෙක තුල තවත් කරප්ෂන් වැඩි වෙලා තියෙන්නේ. අපි බලමුකෝ දැන් මේ ඉන්න කට්ටිය කවුද කියලා. දැන් නිමල් සිරිපාල අගමැතිකම අපේක්ෂාවෙන් වගේ ඉන්නවයි කියලා මම දැක්කා කියන වෙලාව හරි ප්‍රනාන්දු ඌට එනවයි කියවලා එහෙනම් අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේදී 94 ඉඳන් මේ දක්වා සෞඛ්‍ය කැමැතිව 6 වරක් කරලා තියෙනවා 21 පාර කැබිනට් මන්ත්‍රීකම් කරලා තියෙනවා හරි මෙන්න මේගොල්ලෝ හදපු රට මෙන්න පළපුරුදු නායකයෝ මේගොල්ලෝ කියනවානේ පළපුරුදු නෑ කියවලා ඒකම විජේදාස රාජපක්ෂ 2006 ඉඳලා මේ දක්වා ඉඳලා තියෙන 8 පාරක් යහපාල නාණ්ඩු විදිහට එයා අධිකරණ ඇමති මේ පාරත් අධිකරණ ඇමති. එයා හැබැයි අධිකරණ ඇමති වෙලා ඉඳලි වෙලා අධිකරණ විනිශ්චයකරු සම්බන්ධ ලොකු දෝෂාරෝපණයක් කරා. ඒ මහා ප්‍රාඥන් අමතකුණාද? එයා 2015 තිරියා. ඒ අවුරුදු පහේ තිරියා. එයාට වෙනස් කරන්න බැරි වුණාද? හරි. ඊළඟ කාරණය. දැන් ඉන්නවා මහින්දානන්ද අලුත් ගමගේ. හිරේ දාන්න නැත්නම් ඉන්දියන් නැයි කෝරණිල්ල. ඉන්දියන් නැයි කෝරණිල්ල. බැඳුම් කරේට. දැන් එයා 10 පාරක් mantrikam කරලා තිනවා. 2001 ඉඳලා 2022 දක්වා. දැන් නිඳ ගිහිල්ලා. මහින්ද අමරවිල 1000ක් පාරක් ඉඳලා තිනවා අවුරුදු 20ට 2005 ඉඳලා.
දැන් හදපු රටමේ දැන් හදපු රටමේ පවිත්‍රාදේවි වන්‍යාරච්චි පව්වනේ ලැජ්ජයි රණලෝ කියලා රජ්ජයි රණලෝ කියලා කතා කර මිනිස්සයනේ ඔන්න බලන්නකෝ මේ මේ චතුර මෙන්න නාහෙන් අදාන අරලිය ගහ මන්දිරයට වෙලා මල පෙරේතෙක් වගේ ලැගලා ඉන්නවා ලැජ්ජයි රණලෝ ලැජ්ජයි මිත්‍ර වරුණි එක ලයික් කණුවක සිරිසේනය අනෙක් ලයික් කණුවේ රණිලා එක බස් වලට එක සිරිසේනය අනෙක් බස් වලට එක රණිලා පස්සේ ලයික් කණුවල වහලයි අර බැඳුම් කර හුලම් බස්සංගල මහබැංකුව විදලා ප්‍රකෝටි ගණන් මුදල් රටම් කරලා අද බැඳුම් කර බද්ද නෙමෙයිද අපිට ගෙවන්න වෙලා අදහස් ගන්න මරපු පතලන්දේ මරපු ඇමිලි පිටියේ සූර්ය කන්ද දරුවන් බලලපු ගාමිණී අතුකෝරල මලපු ගාමිණී දිසානායක මරපු ලලින් දතුල කුඩනි මරපු ඒ චෝදනාවලට රණිල් වික්‍රමසිංහට නිදහස් වෙන්න බෑ මිස් දැන් අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි පවිත්‍රා ලැජ්ජයි කියලා අපිට කියන්න තියෙන්නේ එක්කෝ නිඳ ගිහිල්ලා තමයි තන දැන්